රටම එකට එක් වනාද දිනයේ සිසිය දහසින් හදවත් බැඳුනා එක්ව ඉදිරියට එක්ව ඉදිරියට යන තේමාව යටතේ මැදකොළඹ පැවති 154 වන අවසන් මහා ජනරලියට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ දේශපාලන පරිගැණීම් එදිරිවාදිකම් සියල්ල නවතා රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කර ලෝකයටම ආදර්ශමත් රාජ්‍යපාලනයක් තමන් ආරම්භ කරන බවයි. සජිත් ප්‍රේමදාස මහතුමා ගැන අලුතෙන් කියන්න වැඩක් නැහැ. මැදකොළඹ දන්නවා රණසිංහ ප්‍රේමදාසත් සජිත් ප්‍රේමදාසත්. දැන් ඔබේ අනාගතය දිහා බලන්න. අපිට මේ නිදහස් සමාජය ඇති කරන්න, අපිට දියුණු රටක් කරන්න මේ තමයි අවස්ථාව. මේ අවස්ථාව අරගෙන අපි විශාල පින්මක් කරනවා, රට ඉදිරියට ගෙනියනවා. ආපහු රාජපක්ෂලා රට බාර දෙන්න අපි ලෑස්ති නැහැ. ඒ භයානක යුගය ඇති කරන්නේ. එහෙනම් අපි සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවමු. මැදකොළඹ ජනතාව කැප වෙලා වැඩ කළා 16 වෙනිදා ජයග්‍රහණය ලබා දෙමු කියලා ප්‍රකාශ කරමින් ඒකීය ශ්‍රී ලංකාවක් තුල අපි අපේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් ස්වෛරී භාවය රැකගනිමින් භෞමික අඛණ්ඩතාවය දේශපාලන නිදහස සුරක්ෂා කරමින් බුද්ධ ආගමට මුල් තැන ලබා දීලා අනෙකුත් ආගම් සුරකින්න අනෙකුත් ආගම් රකින්න සැබෑ ජනතාවාදී සැබෑ මානව හිතවාදී යුගයක් අපේ රටේ අපි ආරම්භ කරන්නට යනවා. සරලව කියනවා නම් අපි ත්‍රස්තවාදය විනාශ කරනවා, අපි මිනිමරුව විනාශ කරනවා, අපි කුඩු කාර්යයන්ව විනාශ කරනවා. මිනිමරුවන්ට, ස්ත්‍රී දූෂිතින්ට, ළම අපචාරකරුවන්ට අපේ රටේ ජන සමාජයේ ඉඩක් තියන්නේ නැහැ. ඒ වගේම මිත්‍රවරුනි, 16 වෙනිදා නිර්මාණය වෙන අපේ අලුත් ආණ්ඩුව තුළ ජාතිවාදයට, ජාති භේදයට, ආගම් වාදයට, ආගම් භේදයට රණසිංහ ප්‍රේමදාසගේ පුතා හැටියට කිසිම ඉඩක් මොනම වෙලාවකවත් ඉඩ තබන්නේ නැදයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එක පණිවිඩයක් රටට දෙන්න කවුරු උඩ පැන්නත්, කවුරු කෑ ගැහුවත් 1000ක් වනිදා තියන්නේ එකම එක ප්‍රතිඵලයයි. ඒ ප්‍රතිඵලය තමයි රට ගොඩනගන, රට සංවර්ධනය කරන හංසය දිනමන ප්‍රතිඵලයයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ජයග්‍රහණයෙන් පසුව අපි දේශපාලන පරිගැණීම් කරන්නේ නැහැ. අපි දේශපාලන ඉදිරිවාදිකම් ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි රට තුළ නව දේශපාලන පිළිවෙතක්, නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරලා මුළු ලෝකයාටම ආදර්ශමත් වෙන රාජ්‍ය පාලනයක් අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. සදා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුණා ජනාධිපති පඩිය ගන්න නැති, දීමනා ගන්නේ නැති, වරදාන වරප්‍රසාද ගන්නේ නැති පළවෙනි ජනාධිපතිවරයා මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මං තමුන්නාන්සලාට කියන්න කැමතියි. මට ඔය ජනාධිපතිකම් ගත්ත හැටියේ මං ඔය මන්දිරයක් අස්සරින් ගන්න යන්නේ නැහැ. මම ඉන්නේ තමුන්නාන්සලාත් එක්ක. 24 පෑම දිනපතාම රට වටේ ගිහිල්ලා මගේ මාතෘභූමිය ගොඩනගන්නට මම අප කැප වෙනවා. මං ඔබතුමන්ලට කියන්න කැමතියි 16 වෙනිදාන් පස්සේ ජනාධිපතිවරයාගේ ඉඳලා පහලට අපි ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර ගන්නේ නැත. ආණ්ඩු වෙනස් වෙන ගානට අධි සුඛෝපභෝගී වාහන අමාත්‍යංශවලට ගෙන්නන්නේ නැත. ඇමති කාර්යාල, අගමැති කාර්යාල, ජනාධිපති කාර්යාල, නිල නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් බදු ගෙවන්නන්ගේ සල්ලි පාවිච්චි කරලා නාස්ති කරන්නේ නැත. මම ගමන් කරන්නේ මගේම පුද්ගලික වාහනේ. මම යන්නේ නැහැ රජේ වාහනවල. වෙඩි නොවදින වාහන ගෙන්නන්නෙත් නැහැ, වෙඩි වදින වාහන ගෙන්නන්නෙත් නැහැ. මොකට මං ගැන මට ලොකු ආත්ම විශ්වාසයක් තිබෙනවා. පිරිසිදු නමකින් මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයෙත් අවදි වුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා.
අද මම තමුන්නාන්සලාට කියන්න කැමති මේ ඉදිරිපත් වෙලා සිටින කිසිම කෙනෙකුට සජිත් ප්‍රේමදාසගේ හයියක් නැහැ, ගැම්මක් නැහැ, ශක්තියක් නැහැ, වැරදිලියක් නැහැ කියන එක අපේ ආදරණීය සදාදරණීය හම්බන්තොට ජනතාව, මගේ ජනතාව, මගේ ගමේ ජනතාව හොඳට මතක තියාගන්න. තමුන්නාන්සලාගේ දුක සැප බෙදා ගන්නට ඉතු වෙන්නේ මමයි අපි ටිකයි විතරයි. පළාත් නමින්ම, දිස්ත්‍රික්ක 25න්ම දින නරල්ල අපි නිර්මාණය කරන ඉවරයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම අද බොහොම සන්තෝෂ වෙනවා. මම මේ ආමන්ත්‍රණය කරන්නේ ඔරිජිනල්ම හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාවටයි කියන එක මම ඉතාමත්ම ආඩම්බරෙන් කියන්න කැමතියි. අපි ළඟ බොරු වැඩ නැහැ, වෙන කොහෙන්වත් අවශ්‍ය නැහැ. අද හම්බන්තොට රැල්ල මුළු රටටම තේරුණයි කියන එක මේ අවස්ථාවේ මම කියන්න කැමතියි. එකර මොනකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. මට මෙන්න මෙහෙම අදහසක් එවනවා. අවුරුදු 55ට වැඩි අයට උපහාර පැකේජ් එකක් දෙනවා සේම අවුරුදු 18ත් 25ත් දක්වා තරුණ පරපුරට සහන මුදලකට ඩේටා පැකේජ් එකක් ලබා දෙන්නේ කියලා. ඉතින් මිත්‍රවරුනි, හොඳට මතක තියාගන්න, මම මේ ගාල්ල වේදිකාවට ආවේ කවුරු හරි ලියලා දුන්න කතාවක් කරන්න නෙමෙයි, ටෙලිප්‍රොම්ප්ටර් කතාවක් කරන්න නෙමෙයි. අපි බොහොම විවෘතයි හැම දෙනාම ඉදිරිපත් කරන යෝජනාවලට. ඒ වගේම මේ කුඩා දැරියගේ යෝජනාව මම ඉතාමත්ම ඉහලින්ම බාර අරගෙන මේ රටේ යවුන් පරපුරට සහන ඩේටා පැකේජ් එකකුත් ලබා දෙන්නට අපි අනාගතයේදී කටයුතු කරනවා. මේක තමයි සංවාදශීලී නායකත්වය කියන්නේ, මේකට තමයි සංවේදී නායකත්වය කියන්නේ, මේකට තමයි මානව හිතවාදී නායකත්වය කියන්නේ.